දවසක් වේවා. අදත් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ සංගීත ඛණ්ඩයකට කොහොමද අර්ථවත් රංගනයක් ඉදිරිපත් කරන්න කියලා. අපස සාමාන්‍ය පෙළ දරුවන්ට වගේම අපස උසස් පෙළ දරුවන්ටත් තියෙන පාඩමක් තමයි සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කිරීම කියන පාඩම. ඉතින් දරුවනේ මේ සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු කරුණු, ඔබ සිටිය යුතු ආකාරය, ඔබ රංග දැක්විය යුතු ආකාරය උදාහරණයක් සහිතව මම ඔබට අද පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. මීට කලිනුත් මගේ YouTube නාලිකාවේම සංගීත ඛණ්ඩයකට රංගනය කරන අවස්ථාවක් පැහැදිලි කරලා දීලා ඒකට උදාහරණත් ඔබට නරඹන්න සලස්සලා තියෙනවා. ඒ පාඩමත් ඔබට නරඹන්න පුළුවන්. මම මේකේ description එක යටතේ ඒ පාඩමේ link එකත් ඔබට සඳහන් කරනවා. මේ පාඩම් කීපයම නරඹලා ඔබට පුළුවන් සංගීත ඛණ්ඩයකට කොහොමද රංගනය සැලසුම් කරගන්න කියන එක හිතන්න. අපි ඉස්සරෝම සංගීත ඛණ්ඩයකට සවන් දීලා ඉමු. දැන් ඔබට මම අවස්ථාව ලබා දෙනවා ඉතාම කෙටි සංගීත ඛණ්ඩයක්. ඒ සංගීත ඛණ්ඩය සවන් දෙන්න. ඒ සවන් දෙනකොට ඔබට මොනවද හිතෙන්නේ කියලා ඔබ අවබෝධ කරගන්න. මේ පිළිබඳව ඔබ හිතන්න ඕනේ. ඔබට දුක හිතුණාද? දුක් මුසු හැඟීමක් දැනුණාද ඒ සංගීත ඛණ්ඩයේ? එහෙමත් නැත්නම් ඔබට සතුටක් දැනුණාද? සතුටු හැඟීමක් ඇති වුණාද? සතුටු අවස්ථාවක් නැවුණාද? එහෙම නැත්නම්
බියජනක සිද්ධියක් සිහි වුණාද? බියජනක හැඟීමක් ඇති වුණාද? පුදුම සහගත අවස්ථාවක් නැවුණාද? ඔබට ඒ සංගීත කණ්ඩය ඇහුණාම පුදුමයක් දැනුණාද? ඒ වගේම කේන්තියක් ඇති වුණාද? මේ වගේ හිතන්න ඔබට එක එක විදිහ හැඟීම් ඇති වෙන්න පුළුවන්. මම මේ සඳහන් කරලා තියෙන විදිහ හැඟීම් නොවෙන්නත් පුළුවන්. මේ විදිහට හිතලා ඔබට දැනුණු හැඟීමට අදාළව සිද්ධිය අපි මතක් කරගන්න ඕනේ. එහෙනම් ඔබට මැවුණු සිද්ධිය මොන වගේ සිද්ධියක් වෙන්න ඕනේද? ඔබ චිත්‍රපටි නරඹලා තියෙනවා, කාටුන් නරඹලා තියෙනවා, ඒ වගේම ටෙලි නාට්‍ය නරඹලා තියෙනවා, ඔබට සැබෑ ජීවිතයේ අත්දැකීම් තියෙනවා. ඒ සියලු අත්දැකීම් වලින් ඔබට මේ වගේ සිද්ධි මැවෙන්න පුළුවන්. මේ සංගීත කණ්ඩයේ තිබෙන හඬේ තියෙන ගැඹුරු අර්ථයට, හඬේ තියෙන හැඟීමට ඔබට මේ වගේ සිද්ධි මැවෙන්න පුළුවන්. මම ඔබට උදාහරණ කීපයක් පෙන්නන්නම්. අපි හිතමු හොල්මන් චිත්‍රපටියක් නරඹන අවස්ථාවක්. මේ වගේ හොල්මන් චිත්‍රපටිවල මේ වගේ මියුසික් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොල්මනක් පැමිණීම, ඒ වගේම කනත්තක් ළඟින් ගමන් කරන අවස්ථාවක්ද ඔබට මේ සංගීත කණ්ඩය අහද්දි මැවුනේ? නැත්නම් මේ සංගීත කණ්ඩය අහද්දි ගෙදරට හොරු පැමිණි අවස්ථාවක් ඔබට මතක් වුණාද? එහෙම නැත්නම් යුද්ධ අවස්ථාවක් ඔබට මතක් වුණාද? එහෙමත් නැත්නම් රාත්‍රියේ ඔබ තනියෙන් ගත කරන අවස්ථාවක් ඔබට මතක් වුණාද? මේ වගේ ඔබ ඒ සංගීත කණ්ඩයට මැවුණු හැඟීමට අදාළ සිද්ධිය මවා ගන්න ඕනේ ඔබ සංගීත කණ්ඩයට රඟ දක්වන්න කලින්. මෙන්න මේ වගේ සිද්ධි මවාගෙන ඒ සිද්ධි රඟ දක්වලා පෙන්වීම තමයි සංගීත කණ්ඩයකට රංගනයක් නිර්මාණය කිරීමේදී කරන්න තියෙන්නේ. ඉතින් සංගීත කණ්ඩයකට රංගනයක් නිර්මාණය කිරීම, එහෙම නැත්නම් රංග වින්‍යාසය නිර්මාණය කිරීමේදී මේ සිද්ධිය ඉතාම වැදගත්. ඔබට මැවෙන සිද්ධිය, ඒ වගේම ඔබ ඒ සිද්ධිය මවා ගන්න සංගීත කණ්ඩයට අදාළවද කියන එකක් හිතලා සිද්ධිය රඟ දැක්වීම තමයි සිද්ධ කරන්න ඕන. මේ විදිහට රඟපාන්න නම් අපි මොනවද හිතන්න ඕන? ඔබ රංගනය ගොඩනගා ගන්නකොට අපි හිතන්න ඕනේ සංගීත කණ්ඩයේ අර්ථය වගේම හැඟීම වගේම මෙන්න මේ කරුණු ටිකක්. සිද්ධිය පැහැදිලි වන ලෙස රඟ දක්වන්න ඕනේ. ඒ සිද්ධියේ යුද්ධ අවස්ථාවක් නම් තියෙන්නේ, ඒ යුද්ධ අවස්ථාවේදී ඔබට දැනෙච්ච දේවල්, ඔබ කරපු දේවල්, යුද්ධ අවස්ථාවකදී ඔබ හැසිරුණු ආකාරය ඔබ රඟ දැක්විය යුතුයි. එහෙම නැත්නම් බය හිතුණු අවස්ථාවක නම් ඔබ බය වෙච්ච ආකාරය, බය වුණේ ඇයි, කොහොමද බය වුණාම ඔබ හැසිරුණේ, මේවා ඔබ රඟ දක්වලා පෙන්වන්න ඕනේ. ඒ සිද්ධිය බලන්නට, එහෙම නැත්නම් නරඹන්නට පැහැදිලි වෙන ආකාරයට ඔබ රඟ දැක්විය යුතුයි. ඒ වගේම ඔබ දෙවෙනියට හිතන්න ඕනේ ඔබට තියෙන රංග අවකාශය, ඔබට තියෙන ඉඩ ප්‍රමාණය තුල ඔබ රංග දැක්වීම ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම සංගීත කණ්ඩයකට රංගනයක් කරද්දී වාචික අභිනය භාවිත කරන්නේ නැහැ. වාචික අභිනයෙන් තොරව තමයි ඔබ නරඹන්නට ඒ සිද්ධිය මවලා පෙන්වන්න ඕනේ. එහෙනම් කොහොමද අපි මවලා පෙන්වන්නේ? මොන අභිනයෙන්ද අපි මේ මවාපෑම සිද්ධ කරන්නේ? මේ මවාපෑම සාර්ථක කරගන්න අපි පාවිච්චි කරනවා වැඩි වශයෙන් සාත්‍තික අභිනය. සාත්‍තික අභිනය කියන්නේ මොකක්ද? මුහුණේ හැඟීම. ඔබට බය හිතුනහම ඔබේ මූණ භයංකර විදිහට හැදෙනවා. ඔබේ මූණේ ඒ බය ප්‍රකාශ වෙනවා. ඒක තමයි සාත්‍තික අභිනය සිද්ධ වෙන්න ඕන. ඔබ සතුටු අවස්ථාවක නම් ඔබේ සතුටේ මුහුණේ පේනවා. ඔබ දුකෙන් නම් ඉන්නේ ඔබේ දුක මුහුණේ ප්‍රකාශ වෙනවා. මෙන්න මේ විදිහට සාත්‍තික අභිනය සංගීත කණ්ඩයකදී ප්‍රබලව ප්‍රදර්ශනය විය යුතුයි. ඒ වගේම සංගීත කණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කිරීමේදී විශේෂ වෙනවා ආංගික අභිනය. අපි කියනවා රංග විඤ්ඤාසය අපේ සිරුර ප්‍රධාන කොටගෙන තමයි සකස් කරගන්නේ. හින්දා අංග චලන අපි දඟලන ආකාරය, හිට මිට ඇවිදින ආකාරය, අතපය හසුරවන ආකාරය, මේ සියල්ලම මූලික සිරුර පාවිච්චි කරන ආකාරය ආංගික අභිනය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ආංගික අභිනයෙන් අපි කොහොමද හැඟීම ප්‍රබලව දනවන්නේ කියන එක ගැන හිතන්න ඕන. ඉතින් රංගනයේදී මේ සියලුම සිද්ධාන්ත ගැන හිතලා ඒ කුඩා සංගීත කණ්ඩයට ඔබට රංගනයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක හරිම ලේසි, අපහසුයි කියලා හිතන්න එපා. ඔබට පුළුවන් සංගීත කණ්ඩය හොඳින් සවන් දීලා ඒ සංගීත කණ්ඩයේ හැඟීමට ගැළපෙන ආකාරයේ සිද්ධියක් හිතින් මවාගෙන ඒ සිද්ධියේ ඔබ මොන චරිතයද රඟ දක්වන්නේ?
කියලා හිතලා ඒ අනුව ඔබ රඟ දැක්වීම ගොඩනගා ගන්න අවශ්‍යයි. සංගීත කණ්ඩරයකට රංගනයක් ඉදිරිපත් කරලා තව කෙනෙකුට නරඹන්න සැලැස්සුවාම ඒ රංගනය වැරදි කියලා කිසි කෙනෙක්ට කියන්න බෑ. මොකද ඒ සංගීත කණ්ඩය ශ්‍රවණය කරපුවාම එකිනෙකාට දැනෙන හැඟීම, එකිනෙකාට මැවෙන සිද්ධිය, එකිනෙකාට දැනෙන හැඟීම විවිධ වෙන්න පුළුවන්. ඒ දැනෙන හැඟීම අනුව ඔවුන් ගොඩනගා ගන්නා අවස්ථාව විවිධ වෙන්න පුළුවන්. දැන් මේ සංගීත කණ්ඩයම ඔබ ශ්‍රවණය කරලා ඔබට මැවෙන හැඟීම වෙනස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ රඟපෑමම නැවත ප්‍රතිනිර්මාණය කිරීම නෙවෙයි ඔබ කළ යුත්තේ පුතේ දුවේ. ඔබ කරන්න ඕනේ මේ සංගීත කණ්ඩය දැස් පියාගෙන හොඳින් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඔබ ඊටාම ඒකට උචිත හොඳ පරිකල්පනයන් යුතු රංගනයක් ගොඩනගා ගැනීම තමයි කළ යුත්තේ. ඔබට සරල උදාහරණයක් තමයි මම මේ ප්‍රදර්ශනය කරන්නේ. ඒක අවබෝධ කරගන්න, ඒක බලලා ඔබට යම්කිසි මඟ පෙන්වීමක් කිරීම තමයි මේකෙදි මම කරන්නේ. ඉතින් සංගීත කණ්ඩයකට රඟ දක්වන සිද්ධිය බලමු අපි. මම අද ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන සිදුවීම රඟ දක්වන්නේ දනුක ලක්ෂාන් පුතා. ඉතින් දනුක ලක්ෂාන් සංගීත කණ්ඩය ශ්‍රවණය කරලා ඔහුට දැනුණු හැඟීම මෙන්න මේ විදිහට කතන්දරයකින් ගොඩනගා ගත්තා. යුද පිටියේදී රැඳී සිටින සෙබළුන්හට එක්වරම හදිසියේ ගුවන් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතකොට දනුක ලක්ෂාන් ඒ වෙලාවේ යුද පිටියේ තමයි රැඳී සිටින්නේ. කණ්ඩායමේ නායකයා ඒ බව දැනගෙන තම සෙබළුන්ට බිම දිගා වී ආරක්ෂා වෙන ලෙස කෑ ගහලා කියනවා. ඔබ බලන්න ගුවන් ප්‍රහාරයේ අවසානයේ ඔහු හැර අනෙක් සියල්ලෝම මිය යනවා. ඒ මිය යන සිද්ධිය රඟ දක්වන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒකෙදි තමන්ගේ පුතාද අන්තිම හුස්ම පොද අයදිමින් ඔහු අසල වැතිර සිටිනවා. ඉතින් තම පුතාගේ ජීවිතය බේරාගන්න දැඩි වෙහෙසක් දරනවා. ඔහු ඒ දැඩි වෙහෙස දැරීමේදී ඒකේ ප්‍රතිඵලයක් නැතුව තම පුතාද අවසන් හුස්ම හෙළනවා. ඉතින් අවසානයේ ඔහුට ඉතිරි වෙන්නේ යුද පිටියට එන්න කලින් ඔවුන් දෙදෙනා ලබාගත්ත ඡායාරූපයක් විතරයි. ඉතින් ඒ ඡායාරූපය මල කඳ මත තියලා තම පුතාට අවසන් ගෞරව දක්වන ආකාරයේ සිද්ධිය දනුක ලක්ෂාන් පුතා රඟ දක්වනවා. මේ සිද්ධිය හොඳින් නරඹන්න. කලින් ඔබට මම සඳහන් කරපු කතන්දරේ ඔබට දනුක ලක්ෂාන්ගේ රංගනය තුළින් පැහැදිලි වෙනවද කියලා හිතන්න. ඔහු රඟ දක්වනකොට ඔහුගේ තිබුණු ඉරියව්, ආංගික අභිනය, ඒ වගේම සාත්තික අභිනය, පාවිච්චි කරපු ආකාරය කොතරම් උචිතද කියලා ඔබ හිතන්න. ඉතින් ඔබට පුළුවන් මේ ආකාරයට රංගනය ගොඩනගා ගන්න.
ලක්ෂාන් ඔහුට තියෙන ඉඩ අවකාශය ඉතාම උචිත පරිදි පාවිච්චි කරලා ඔහු ඒ සංගීත ඛණ්ඩයට ඒ සංගීත ඛණ්ඩයේ නැගුණු හැඟීමට සිද්ධියක් මවාගෙන ඉතාම සාර්ථක විදිහට රංගනය ඉදිරිපත් කරනවා. ඉතින් මේ අවස්ථාවේ ධනුක ලක්ෂාන් පුතාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපොස සාමාන්‍ය පෙළ වගේම අපොස උසස් පෙළ දරුවන්ටත් යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට ඔහුගේ රංගනය දායක කිරීම පිළිබඳව.